පින්වත්නි මේ ධම දැනගන්නට අපේ චිත්ත සංතාන තුළ ප්‍රඥාව වඩා ගන්නට උපකාර වෙන ධර්මතා ක්‍රම උපායන් රාසියක් මම මේ දේශනාව තුළ අපේ පින්වතුන්ට මතක් කරලා දුන්නා මම අදත් පුංචි කාරණයක් කියලා දෙන්නම් පින්වත්නි අපි संसारे समहर वेलावट में जीविते अनित आयेगे प्राज्ञावट निंदा अपहस करलती नो एक याने अनित आयेगे दैनुमट अनित आये प्राज्ञावें यम यम तेंगवलट पात्वेन कोट ए प्राज्ञाव नोईसन सुभावयाक एतिवेला ඒ අයගේ ප්‍රඥාවට ඊර්ෂ්‍යා කරන බවක් ඇති වෙලා අපි ඒ ප්‍රඥාවට හිතෙන් හරි දොස් කියලා තියනවා ඒ ප්‍රඥාව නැති වේවා ප්‍රඥාවෙන් පිරිහෙවා කියලා සිතේ ප්‍රාර්ථනා කරලා තියනවා ඒ කියන්නේ අපේ හතුරන්ගේ අපි තරහකාරයන්ගේ අපි අප්‍රිය අමනාප පුද්ගලයෝ හොඳට ඉගෙන ගන්නවා දැක්කහම අපි ඒ අයගේ ඉගෙන ගැනීමට ඊර්ෂ්‍යා කරලා ඒ අයට ඉගෙන ගන්නට බැරි වේවා කියන සිතුවිලි සිතේ පහල කරගෙන තියෙනවා ඒ වගේම අතීත සංසාරවල හොඳට ධර්මයේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලා එවගේම හොඳට ධර්මීය දේශනා කරන ස්වාමින් වහන්සේලා දැක්කහම දැන් ඔය භික්ෂුන් වහන්සේ නමකට වුණා ඒ තමන්ගේ සමාය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන් තමන්ට වැඩිය හොඳට ධර්මීය ඉගෙන ගන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමකට සිතේ ඊර්ෂ්‍යාවක් ඒ ප්‍රඥාව ගැන ඇති වෙන්න පුළුවන් ධර්මීය දේශනා කරන ස්වාමින් වහන්සේ නමකට තවත් බණ කියන ස්වාමින් වහන්සේ නමකගේ හිතේ අර ස්වාමින් වහන්සේගේ ප්‍රඥාව ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මිගණ ගන්න දරුවන්ගේ හිතවල අනිත් ඉගෙන ගන්න දරුවන්ගේ දක්ෂතාවයන් ගැන ප්‍රඥාවන් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. වැඩ කරන තැනක උනත් ඒ අනිත්‍යය ඒ සේස්තරේ ඒ රැකියාවේ ප්‍රඥාව මෙහෙවලා දක්ෂව කටයුතු කරලා තමන්ට වඩා ඉහළට ඉහළට යනවා දැක්කහම සිතේ ඊර්ෂ්‍යාවක් ඒ පිළිබඳ කුහක බවක් ඒක නොවිසනා බවක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන් මෙහෙම සංසාරේ අපි හැමදෙනාම අනිත්‍යයේ ප්‍රඥාවට අකුල් හෙළලා තියෙනවා අනිත්‍යයේ ප්‍රඥාවට ඊර්ෂ්‍යා කරලා තියෙනවා අනිත්‍යයේ ප්‍රඥාවට නොයසනා ස්වභාවයෙන් සිතුවිලි පවත්වලා නබුරු වචන ප්‍රකාශ කරලා නබුරු ක්‍රියා කරලා තියෙනවා පින්වත්නි මෙවැනි අකුසල දහම් අලුයට ගිනි පුකුරවාගේ මේ සංසාරේ ඉපදුණු අපි පිටිපස්සේ ඇවිල්ලා සමහර සමහර අකුසල දහම් වල යම් බලයක් අපේ මේ ජීවිත කාලේ නිස්සද්ද විපාක වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙවැනි අකුසල දහම් අපි අපේ ජීවිත ගමනේ සංසාර ගමනේ කරගෙන තියෙන හින්දා ඒවා නොකරගත්තු කෙනෙක් නෑ හැමෝම කරගෙන තියෙනවා සංසාර කියන්නේ ඒසා භයානක තැනක් පිං විතරක් කරන්න පුළුවන් තැනක් නෙවෙයි සසර සැරිසරන සත්වයා අතින් නිතර පව්කම් සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා සසර සැරිසරපු අපි අතින් අප්‍රමාණව මෙවැනි අකුසල දහම් සිද්ධ වෙලා තියෙනවා ඒ අකුසල විපාක වාර අපේ ප්‍රඥාව මෝහ කරන්නට
මේ ධර්මය අවබෝධ කරගන්නට ප්‍රඥාව වැඩෙන්න තියෙන අවස්ථාව වළක්වලා ඒකට අවස්ථාව නොදී බාධා පමුණුවලා පවතින බවක් තියෙනවා. පින්වත්නි අන්න ඒ භව නැති කරගන්න ඒ අකුසලය යටපත් කරගෙන ප්‍රඥාව නැවත මතු කරගෙන මේ පරම ගම්භීර ධර්මය අවබෝධ කරගන්න අපි නිතරම ඊට ප්‍රතිවිරුද්ධ වූ සිතුවිලි පවත්වන්නට ඕනේ. විශේෂයෙන්ම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව පිළිබඳ දේශනා කරලා තියෙන ජාතක කතා ඔය නිකන් ඉන්නකොට කියවන්න ඕනේ. උන්වහන්සේ ප්‍රඥාවෙන් ලෝක සත්වයාට පිහිට වෙච්චි හැටි ඒ ජාතක කතාවල තියෙනවා. විදුර ජාතකයේ, මහෞෂධ ජාතකයේ වාගේ ඒ ප්‍රඥාවෙන් අගතෙන්පත් වෙච්ච ජාතක කතාවල තමන් වහන්සේ ප්‍රඥාවෙන් ලෝකෙ බබලපු හැටි තියෙනවා. ඉතින් ඒ ජාතක කතා බොහෝම සද්ධාවෙන් කියවන්න ඕනේ. උන්වහන්සේගේ ප්‍රඥාව කෙරෙහි සිත පහදවන්න ඕනේ. ඒක ප්‍රිය වූ නේත්‍රයෙන් පිය වූ සිතින් උන්වහන්සේගේ මහා ප්‍රඥා පාරමී පුරපු ජීවිත අපි මෙනෙහි කරන්න ඕනේ. එවගේම සරියුත් ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේලා වැනි මහා ප්‍රඥ උතුමන් වහන්සේලා අතීත සංසාරවල වල ඒ ප්‍රඥාව ලබන්න කරපු පින්කම් සිහිනුවණින් යුතුව, සද්ධාවෙන් යුතුව කියවලා ඒවට සිත පහදවන්න ඕනේ. ඉරිසියා සිතුවිලි ඇති නොවෙන්නේ ඒවට සිත පහදවන්න ඕනේ. ඒ වගේම මේ ලෝකේ ඉන්නවා ප්‍රඥාවෙන් අගතෙන්පත් වෙච්චි, ප්‍රඥාවෙන් ලෝකේ ප්‍රසිද්ධ වුණු, ඒ වගේම ප්‍රඥාවෙන් බබලවන අය සිහිපත් කරලා එවැනි අයගේ ප්‍රඥාවට ආශිර්වාද කරන්න ඕනේ. දැන් ඔබේ පන්තියේම ඔබට වඩා හොඳට ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවාගේ ප්‍රඥාවට තමන්ගේ දරුවාගේ ප්‍රඥාවට වගේම ආශිර්වාද කරන්න ඕනේ. දැන් මව්පියෝ එහෙම ඒ තමන්ගේ දරුවා ඉගෙන ගන්න පන්තියේ තවත් දක්ෂ ළමෙක්, තමන්ගේ දරුවට වඩා දක්ෂ ළමෙක් ඉන්නවා නම් ඒ දරුවාට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ දරුවා තමන්ගේ දරුවෙක් කොටම සලකලා ඒ දරුවාට තව තවත් වැඩි වැඩියෙන් ඉගෙන ගන්නට නුවණ පහළ වේවා කියලා ආශිර්වාද අභිසින්සන පවත්වන්න ඕනේ. එවගේම ඔබේ රැකියාව කරන ශේස්ත්‍රේ ඔබට වැඩිය ප්‍රඥාවෙන්, දැනුමින්, බුද්ධියෙන් ඉහළ අය දිහා බලලා ඒ අයට ඊර්ෂ්‍යා කරන්නේ නැතු අනේ මේ අයට තව තවත් ප්‍රඥාව, බුද්ධිය, හැකියාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ, මෛත්‍රී වඩන්න ඕනේ. එවගේම තමයි තමන්ගේ හතුරෙකුට හරි අකමැති කෙනෙකුට හරි ඒ බුද්ධිමය මට්ටමෙන්, ප්‍රඥාවෙන් යම් සාර්ථකත්වයකට පත් වෙනවා නම් සිතේ ඊර්ෂ්‍යාව මේ ජීවිතෙත් ඇති වෙන්න නොදී සසරත් මම මෙහෙම ඊර්ෂ්‍යා කරපු හින්දා ඒ අයගේ හැකියාවන්, දක්ෂතාවන් සිතෙන් නොයසපු නිසා එවාට තරහ සිතින්, තරහ ඇසින් එවා දිහා බලපු හින්දා මට අද මෙච්චර මහන්සි වෙලා, මෙච්චර සිත යොදලා මේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සත්‍ය ධර්ම ඉගෙන ගත්තත්, ඒවා මනසිකාර කළත් සතර පද ගාථාවක් නෙවෙයි, සූත්‍ර පිටින් සත්‍යයනා කළත්, අර්ථ මෙනෙහි කළත් මට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ
එවැනි අකුසල ධර්මයන්ගෙන් මගේ පාරමී ගුණ සාගරය ආවරණය වෙලා තියෙන හින්දා වෙන්න පුළුවන්. සංසාරයේ මෝඩ වැඩේ කළාට මේ ජීවිතේ නම් මං ඒ මෝඩකම කරන්නේ නෑ කියලා එහෙම ඊරිසියාවක් නොවිසනා බවක් අනිත් අයගේ දක්ෂතා හැකියාවන් ප්‍රඥාව පිළිබඳ ඇති වෙන වෙලාවේ වහා සංවර වෙන්න ඕනේ. පින්වත්නි මෙන්න මේ විදිහට ඔබේ ජීවිතේ අනිත් අයගේ ප්‍රඥාව කෙරෙහි සිතේ පහළ වෙන ඊරිසියාව කුහකකම දුරු කරලා දැම්මොත් ඒ හැම දිනාටම ප්‍රඥාවෙන් තව තවත් දියුණු වෙන්න ආශිර්වාද හදවතින්ම ආශිර්වාද කරන්න පුළුවන් හැකියාවක් ඇති කරගත්තොත් ඔබ හැම දිනාගේම සංසාරයේ අකුසල ධම්ම යටපත් වෙන්න ඒක උපකාර වෙනවා. එතකොට මේ පරම ගම්භීර උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට අවැසි සසර පුරුදු පුහුණු කරපු ප්‍රඥාවට බාධාවකින් තොරව ඔබේ හිතේ බබළුවන්නට බැබළෙන්නට මතුවෙන්නට අවස්ථාව අවකාශය ලැබෙනවා. ඉතින් මේ ක්‍රමයක් ඔබ හැම දිනාම නිරතුරුවම භාවිත කරන්ඩ පින්වත් ඉපදිලා ඉන්නේ කලයුගයක බව තේරුම් ගන්නද ආයුෂ පිරිහෙන අවසන් ටිකක ඉන්න බව තේරුම් ගන්නද කෙලෙස් උස්සන්න කාලයක රෝගාබාධ උස්සන්න කාලයක ධාතු විකෘති වෙච්ච කාලයක සබහදහම පවා විකෘති වෙච්ච කාලයක ඉපදිලා ඉන්න බව තේරුම් ගන්නද මේ කාලයේ මිනිසත් ජීවිතේ නැත්තම් මේ මනුස්ස ලෝකය හරියට අපායක් හා සමානව දුක් වලින් පිරුණු ලෝකයක් බව තේරුම් ගන්නද මේකේ සැප කියලා දෙයක් අපට හම්බු වෙන්නේ නැති බව තේරුම් ගන්නද පුංචි ආස්වාදයක් තිබ්බත් ඒ ආස්වාදයේ තුල අප්‍රමාණ දුක් සෝසසුම් ගොඩක් තියෙන බව තේරුම් ගන්නද එහෙම තේරුම් අරගෙන කොහොම හරි මේ දුක පිළිසඳ අවබෝධ කරගෙන දුකට ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව දුකට තණ්හා කරන්නේ නැතුව තෘෂ්ණා කරන්නේ නැතුව දුක පිළිබඳ අවිද්‍යාවෙන් මුලා වෙන්නේ නැතුව මේ දුක නিত্য සුඛාත්ම දෙයක් වශයෙන් ගන්නේ නැතුව මේ දුකේ ඇත්ත ඇති සැටියටම දැනගෙන මේ දුක කෙරෙන් මේ මොහොතේම මේ ජීවිතේම සම්පූර්ණේම මාත මිදෙලා පරම සාන්තිය පරම සැපතටපත් වෙලා මේ ජීවිත ගමන සැනසෙල්ල ගෙවන්නට ඔබ හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. ඒ හැර අපට මේ ලෝකෙ පින්වත්නි වෙන සරණක් වෙන පිහිටක් වෙන සැනසෙල්ලක් කොතනකවත් ඇත්තේ නැහැ.